සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛධං ධම්ම සවේන කාලෝ අයං භදන්තා ධම්ම සවේන කාලෝ අයං භදන්තා ධම්ම සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ පුංගලා සන්තෝ සංවිඤ්ඤමානා ලෝකස්මින් කතමේ පංචේ දත්වා අවජානාති සංවාසීන අවජානාති ආධිය මුකෝ හෝති ලෝලෝ හෝති මන්දෝ හෝති මෝමුහෝ ගෞරවණීය මහා සංඝ රත්නයන් අවසරයි සදෙහිති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පිනෙති ඔබ සැවම පුරුදු ආකාරයට අද දවසේත් බලාපොරොත්තු වේ ධර්ම දක්ෂිනාමි උතුම් ධර්මානුශාසනාව තුලින් ලෞතුරා තථාගත සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සම්බුදු බුදුමවින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට තමන්ගේ සදැහැති දායකත්වයක් කරමින් කටයුතු කරනවා ගම්පහ බණ්ඩාරවත්ත ශාන්තිමාවතංක 59A4 නිවසේහි පදිංචි මෙස්රාමික පාඨශාලාචාරිණී මාලිනී සෝමලතා මීමැඬුම මහත්මිය ඇතුළු ඉන්දුල ලුණුගම හා කුශාන්ත ලුණුගම පුතුන් දෙදෙනාත් විලාසිනී බටේපොළ හා ප්‍රියංගී දෙනගම යන ලේලිවරු දෙදෙනා හා රිසලි අකෙන්යා මිනිබිරි ඇතුළු පින් ඇති පිරිස ඔවුනගේ සදැහැති දායකත්වයේ ඇතිව සිද්ධ කරනු ලබන උතුම් දම් දේශනාමී පින්කමයි මේ අප සිද්ධ කරන්නේ. පින්වතුනි ජීවිතයේ බොහෝ වෙලාවට මිනිස්සු කරන ගොඩක් හොඳ වැඩ තිබෙනවා. හැබැයි ඒ කරන ගොඩක් හොඳ වැඩ තමන්ගේ හොඳ නංවා ගැනීම අරමුණු කරගෙන කරනවට වඩා අනුන්ගේ හොඳ නංවාලීම අරමුණු කරගෙන සිද්ධ කරන ස්වභාවයකුත් අපි දකිනවා. ජීවිතයේ සමහරක් වෙලාවට තමන්ට නිවන් දකින්න තියෙන උවමනාවට වඩා අනුන්ව නිවන් දැක්වීමේ උවමනාකමක් තේ හිතේ උපදින්නට පුළුවන්. ඒක නරක නෑ පින්වතුනි. එතනත් හැබෑවටම බැලුවාම කුසලයක් තිබෙනවා. අනිත්‍යයට නිවන් මඟ පහදා දෙන එක තමන්ට කුසල් මඟක් බවට පෙරලෙන කුසලයක් වැඩෙන්න උපකාර වෙනවා. හැබැයි ජීවිතයේ තමන්ට නිවන් දකින්නටම තියෙන මාර්ගය ප්‍රතිපදාව ඒ කරන දේ තුලමම වැහෙනවා නම් එතෙන්දි තමන් හිතිය යුතුයි වඩාත්ම නිවැරදිම දේ නම් අනුන්ට නිවන් මාර්ගය විවර කර දීම කියන කාරණාවට වඩා තමන්ගේ නිවන් මාර්ගය සකස් කර ගැනීම පිළියෙල කර ගැනීම. මොකද තමන්ගේ නිවන් මාර්ගය වසාගෙනම අනුන්ගේ නිවන් මාර්ගය විවර කිරීම කියන කාරණාව අපට එතෙන්දි ධර්මානුකූලව පිළිගැනීමේ යම් අපහසුතාවයක් ඇති වෙනවා. එහෙනම් ජීවිතයේ පින්වතුනි එවැනිම කාරණාවක් තිබෙනවා. සමහරක් වෙලාවට අපි ධර්මානුශාසනාවන් සිද්ධ කරද්දී බොහෝ ජනයාගේ සිත් සතන් දැන හඳුනගෙන වැඩ කරන නිසා සමාජයේ වශයෙන් දැනෙනවා. සමහර ඇත්තු බණහන අතරි සමහරක් වෙලාවට බණ කියවන අතරි හිතනවා එයාට
හැදෙන්ඩම තමා මං ඔය බණ කියව්වේ. සමහරක් වෙලාවට තමන් අහපු බණින් මං මොකද්ද මට ලැබපු දේ කරගත් දේය කියලා හිතනවට වඩා කාට නැතත් එයාට නම් මේකෙන් ලැබේ හොඳ උත්තරයක් කියලා අනුන්ට ගලපන්ඩ සේ ජීවිතේ බණදහම් අසන ඒ වාගේම බණදහම් අහන්න අනුනට සලස්සන අවස්ථාවන් ඇති උදවි අපි දකිනවා. ජීවිතේ බුදුහාමුදුරුවන්ගේ දහමේ අපිට හමු වෙනවන විටක බද්දවග්ගයේ කුමාරවරු තරුණ කුමාරවරු විනෝදයේ පිණිස වනගතව තමන්ගේ ආදරණීය හා වෙලී පෙමින් වෙලී තමන්ගේ සොඳුරු යුවතියන් හා පෙමින් වෙලී රැඳෙද්දී තමන්ට හිම පෙමින් වෙලී රැඳෙන්නට තරම් තමන්ට පෙම්වතියක් නැති වුණු කල තමන්ට විවාහ වී තමන් හා බැඳුණු කෙනෙක් නැති වුණු කල වෛශ්‍යාවක් අරගෙන වනගත වෙන කුමරෙක් මවුන් අතර ඉන්නවා. ඒ අතරේ ඔවුන්ගේ පමාවක් බලලා ඒ වෛශ්‍යාව ඔවුන් සතු වටින සියලු දේ රැගෙන එය පලා ගියපු කල සියලු දෙනාගේ විනෝදය ඒ ආරංචිය දැනුණු තැනම නැවතිලා එය සොයා යන කල අතරමඟ ගහක් පාමුල වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දුටුවද කාන්තාවක් යනවා. අපිට අයිති දේ තරම් එය යන්න ගියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තින්දි දේශනා කළේ කුමාරවරුනි අනුන්ගෙන සොයනවාට වඩා තමන්ගෙන සෙවීම තරම් මේ ලෝකේ තවත් ශ්‍රේෂ්ඨ දෙයක් නෑ. එහෙනම් ජීවිතේ හිතන්ද අනුන් සකසාලීම අනුන්ට මග කියාදීම ශ්‍රේෂ්ඨයි නරක නෑ. හැබැයි වඩාම ශ්‍රේෂ්ඨ වෙනම කාරණාව තමයි තමන්ව ජීවිතේ යහපත් කර ගැනීම, තමන්ව කෙලෙසුන්ගෙන් අත් මුදවා ගැනීම, නිවීම කියන කාරණාව. තමන්ව හරි ගස්ස ගැනීම. භාග්‍යවතුන් වහන්සේ බුදු වෙලයි බණ කිවි ලෝකෙට පින්වතුනි. එහෙනම් උන්වහන්සේ කල්පනා කරේ මඩේ හටගත් නිලුම මඩ නොතැවරිත් පවතින්නේ යම්සේද මමද කෙලෙසුන්ගෙන් පිරුණු මිනිසුන් මැද ඉපද කෙලෙසුන්ගෙන් අත් මිදී තාමත් කෙලෙසුන්හි රැඳී ඉන්න උදවියෙන් මුදවාලීමටම මේ උතුම් බුදු බණ දේශනා කරන්නට. එහෙනම් ජීවිතයේ පින්වතුනි තමන්ව හරි ගස්සගෙන අපි ලෝකෙත් හරි ගස්සනවා ලෝකයාවත් හරි ගස්සනවා කියන තැන ඉඳ පුළුවන් නම් ජීවිතේ හරි වටිනවා. සමහරක් වෙලාවට අපි ළඟට ප්‍රශ්න විසඳ ගන්නෙන දුක් විඳින ජනයා එක කතා කරද්දී ඒ සමහරක් ප්‍රශ්න අපට ඇත්තටම විසඳන්න බෑ. තියෙන එකම විසඳුම තමයි ඔවුන්ට හිත හදාගන්න කියලා අනුශාසනා කරන එක. මොකද හේතුව කවදාකවත් අපි දෙන උත්තරේට ගෙදර අනිත් අය ඒ අම්මා හෝ ඒ තාත්තා හරි කැමති වුණත් අනිත් උදවියේ ඒ උත්තරයට කැමති නොවන බව අපි හොඳටම දන්නවා. ඒ නිසා ඒ වගේ වෙලාවක අප ඒ උදවියට පහදන්නේ ඔබට කරන්න තියෙන එකම දේ තමයි ඔය ප්‍රශ්නෙට උත්තර හොය හොයා මේ ජීවිතේ නෙවෙයි සංසාරෙත් ඔබට තවදුරටත් යන්න දුවන්න සිද්ධ වෙයි. ඊට වඩා වැදගත් නේද ඒ දුවන්න තියෙන ගමන මේ ජීවිතේම නවත්ත ගන්නත්. තව තවත් දුවන්න වෙන සංසාරයේ ප්‍රශ්න එකතු කර කර සංසාරයේ අපි දුවන තැනට වැඩ කරගන්න එක නොකර මිදෙන තැනට වැඩ කරගන්න මේ ජීවිතේ උත්සාහ කරන්න. එහෙනම් අතහරින්න මිදෙන්න. තමන්ගේ ජීවිතේ තමන් ගැන හිතන්න. එහෙනම් ජීවිතේ පින්වතුනි ඒ බණපද අපට කියන්ද පෞද්ගලිකව බොහෝ වෙලාවට මුණ ගැහෙනවොන් ජීවිතේ හරියටවත් හම්බ වෙනවා. මොකද හේතුව ඒ ඔවුන්ගේ ප්‍රශ්නවලට දෙන්න තියෙන ඇත්තටම හැබෑම උත්තරෙත් එයමයි. ඒ හින්දා ජීවිතේ තමන් ගැන හිතන්න. ඔබට ජීවිතේ දැනෙන හැම ප්‍රශ්නයකටම තියෙන වටිනම උත්තරේ තමයි එය. තමන් ගැන හිතන කෙනාට ජීවිතේ ගොඩක් දුක් වේදනා අපි මුලාව නිසා, මෝහය නිසා, අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා අපි අපේ කරගන්න දුක් ගොඩක් අපට අහක් කරලා අස් කරලා සතුටු වෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ කරගෙන රැස් කරගෙන දුක් විඳින දේවල් තමන්ගේ නොකරගෙනම අස් කරගත්තාම ආන් එතන පවතින්නේ සැනසෙල්ලක් නේ පින්වතුනි. ඒ සැනසෙල්ලට මාර්ගය අපේ ජීවිතේ දියුණු කරගන්නවා නම් නිවන් දකින්න එකත් ඒ කෙනාට දුෂ්කර කාරණාවක් නොකරගෙන සතුටින් සැහැල්ලුවෙන් ඒ තැනට ඒ දවසට ලං වෙන්න පුළුවන් තැනට ඒ හිත පුරුදු කරගන්න ඒ හොඳ කාරණාවක් මඟ පෙන්වීම.
එහෙන්ද පින්වතුන් ඒ විදිහට තමන් දෙස බලන කෙනෙක් වෙන්න. මෙන්න මේ කාරණාව හොඳට සනාථ කරගන්න පුළුවන් දේශනාවක් තමයි පින්නතුන්ට මං අද දවසේ පහදා දෙන්නට අදහස් කළේ. මා පහදන මේ සම්බුද්ධ දේශනාව අපට හමු වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ පංචක නිපාතේ අවජානාති සූත්‍ර දේශනාව. මොකද දේශනාවේ නම අවජානාති සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පංචමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ පංච. මහණෙනි මේ ලෝකයේ තුල පුද්ගලයෝ පස් දෙනෙක් විද්‍යමාන වෙනවා. ප්‍රකට වෙනවා. අපට හඳුනා ගන්න මුණ ගැහෙන්න ලැබෙනවා. මොන වගේ පුද්ගලයෝ පස් දෙනෙක්ද? දත්වා අවජානාති. යමක් දී අවමන් කරන කෙනා. සංවාසේන අවජානාති. ඒ වාගේම තමයි එක්ව වාසයේ කොට පසු අවමන් කරන කෙනා. ඒ වාගේම ආදීය මුකෝ හෝති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් අනුන්ගේ ගුණ අගුණ ඇසෝසනින්ම එයාව අදහන එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන තැනට ඒ කියනාදී ඒ ලෙසම පිළි අරගෙන ජීවත් වෙන කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ වාගේම සෙව්වෙනියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලෝලෝ හෝති. එයාගේ ස්වභාවය තමයි එයා සල්ප වශයෙන් පැහැදීම ඇතිව සල්ප වශයෙන් ප්‍රේමය සල්ප වශයෙන් භක්තිය හිතේ ඇති කරගෙන අනුන් ඇසුරු කරන්නේ. එනිසා එයා බොහොම ඉක්මනට අනුන්ගේ පුංචි දේටත් කලකිරිලා ගැටිලා තරහ අරගෙන අනුන්ගෙන් වෙන් වෙන. ඒ නිසාම නිරන්තරයෙන්ම හිතේ කිලිටිකමක් හදාගෙන ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නවා මන්දෝ හෝති. මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කුසල් අකුසල් පින්පව් සාවද්දේ අනවද්දේ හීන ප්‍රනීත ධර්මයන් අඳුන ගන්න බැරුව ජීවිතයේ මුලා භාවයකින් සේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ මෙවැනි පුද්ගලයෝ පස් දෙනෙක් ලෝකයේ තුල අඳුන ගන්න ලැබෙන විද්දේමාන වෙන ප්‍රකට වෙන බව දේශනා කළ ඔවුන්ගේ හිතේ ඒ ගති ස්වභාවය අනුව. එහෙනම් පින්වතුනි මෙන්න මේ පුද්ගලයෝ පස් දෙනා ගැන තමයි අද දේශනාව තුළ පින්වතුන්ට මා පහදා දෙන්නට අදහස් කළේ. එනිසා ජීවිතයේ අපත් කල්පනාකට වැළිය යුතුයි සිතා බැලිය යුතුයි මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු තාලේ ස්වභාවයන් ලක්ෂණයන් තමන් තුලක් තියද. එහෙම තියෙනවා නම් තමන්ට ඒක තමන් ගැන හිතලා අභිමානය සතුට ඇති කරගන්න හේතු වෙන කාරණාවක් නන් නෙවෙයි තමන්ටම තමන් ගැන අවමානය ඇති කරගන්න හේතු වෙන කාරණාවක් වෙන්නේ. පළවෙනි කෙනා තමා පින්වතුනි දත්වා අවජානාති. ඒ කෙනාගේ ස්වභාවය තමයි යමක් යමෙකුට දීලා දීලා අවසානයේ එයා තමන්ගේ දේ ලැබපු කෙනා ගැන කතා කරන්නේ කොහොමද? මම නම් ඉතින් දෙන එකමයි, එයාගේ නම් ඉතින් ස්වභාවය ගන්න එකමයි. එහෙනම් ජීවිතයේ පින්වතුනි පැවිද්දෙක් කෙරෙහි වේවා, දුගියෙක් මගියෙක්, ඥාතියෙක් සහෝදරයෙක් නෑදෑයෙක් හිතවතේ මේ කාට යුතුකම් ඉටු කළත් එයා ජීවිතේ ඒ දේ යුතුකමක් හැටියට කළා, පිනක් කුසලයක් වඩන අදහසින් කළා. හැබැයි කරපු දේ දුන්නු දේ මතක් කරලා පිනෙහි කුසලෙහි අරුත වටහා ගත්ත කෙනා නම් සතුටු වෙනවා වුණත් මේ කෙනා සතුටු වෙන්නේ අසතුටු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉවැනි කෙනා පින්වතුනි හොඳ කෙනෙක් හැටියට නම් මේ යහපත් කෙනෙක් හැටියට සාදු ගුණයෙන් පිරිච්ච කෙනෙක් හැටියට නෙවෙයි මේ දේශනා තුළ අනුමත කරන්නේ. හිතන්න එහෙනම් මම මුලින් මතක් කරානේ අනුන්ට ගලපන් අහන දේශනාවක් නොකරගෙන තමන්ට ගලප ගන්න දේශනාවක් බවට පෙරලගන්න හිතාගෙන මේ දේශනාව අහන්නයි කියලා. සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක් දන් දෙන මිනිස්සු ජීවිතේ දන් දුන්නට ඔය දුන්නු දේ අවසානයේ
වියදමත් නැති කරගෙන පිනත් නැති කරගන්න අවස්ථාවන් අපි දකිනවා. මේ ලෝකේ දන් දෙන්න හිතනවා කියන එකත් හරි දුෂ්කරයි. හිතුණා වගේම දෙනවා කියන එකත් දුෂ්කරයි. හිතලා දීලා දුන්න හිතුණා වගේ අවසානයේ හිතලා සතුටු වෙන්නත් හරිම දුෂ්කරයි. දෙන්න හිතීමත්, දීමෙහි යෙදීමත්, දී අවසානයේ සතුටු වීමත් බොහොම දුෂ්කරයි. පින්වතුනි, ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න ජීවිතේ පවත් ගන්න ජීවිතේ අවදානම අරගෙන කරන රස්සාවල් තියෙනවා. ඒ සමහරක් වෙලාවට විවිධ විඥාපාන මිනිස්සු ඉන්නවා. විවිධ විස්කම්පාලා තමන්ට එදිනෙදා ජීවත් වෙන්න වියදම හොයාගන්න මිනිස්සු ඉන්නවා. දැන් තථාගතයන් වහන්සේ පෙන්වන සමහර ඇත්තු කඩු අසෙපත් ගිලලා ආන් ජීවිතේ අනිත්‍යව විශ්මයට පුදුමයට පත් කරලා ඕන් සතුටට විශ්මයට පත් වීම තුළ දුන්නු මුදල අරගෙන ජීවිතේ පවත්වාගෙන යන අය ඉන්නවා. එහෙනම් ඊටාම දුෂ්කර රසා කරන අය ඉන්නවා. තේ සමහරක් වෙලාවට ওই නෞකාවල තෙල් එහෙම බහාලලා තියෙන ඒ ටැංකිය ආදී සුද්ධ කරන රසාවල් කරන අය ඉන්නවා. තේ ඇත්තන්ට නිශ්චිත මාසේ පඩියකටත් නෙවෙයි ඒ ස්ථීර රසා නෙවෙයි. මොකද දවසට මෙච්චර වියදමක් දෙනවා කියලා තමයි ඒ සේවකේ ඒ තැන්වලට යන්නේ. ඒ ගිහිල්ලා ඒ රස්සාව කරන අතරේ සමහරක් වෙලාවට ඒ ටැංකිය ඇතුළට බහින්න තියෙන ඉනිමග තුලට යද්දි දෙපාවල ගත පුරාම තෙල් තැවරිලා. ඉතින් පුංචි පමාවක් ඇතිලි ඉස්සලා එද වැටුණොත් එතනම සිද්ධ වෙනවා මරණය. අර නෞකාවේ බඳට ගොඩ වෙලා එද්දි තෙල් ඒ අන්තන් ඉස්සලා වැටුණත් මහ සාගරයට වැටෙන්නේ. එනයි හිතන්න රක්ෂණයක්වත් නෑ. සමහරක් වෙලාවට දේහේ තියන්න පෙට්ටි අරන් දෙනවා විතරයි. ඔයනේ රස්සා තියෙනවා. කිසිම රැකවරණයක් නෑ. උනත් පවුලකටවත් සමහරක් වෙලාවට රැකවරණයක් මරණින් පස්සේවත් නොලැබෙන තරම්. නමුත් ඉතින් ඒව කරන මිනිස්සු ඉන්නවා ඒ අවධානම අරගෙන. දුටුව පහුගිය දවසකම ඔය යකඩ කර්මාන්ත ශාලාවක වැඩ කරන පිරිසකගේ දසුන සාලුණු වෙච්ච යකඩ ඌරු අරගෙන ඒවා පිටතින් තව තැනකින් තියනවා. ඒ යකඩ කෝරු අරගෙන ගත ළඟින් තව තැනකින් තියෙන ටිකට ඒ ඇති වෙන රස්නි තාපෙ කොච්චරද? ඒ යකඩ කෝරා කරන් තිබ්බ සැනින්වත් එයා අර වතුර එකක් ගත පුරාම නා ගන්නවා. ආයිර ඒ කටයුත්ත කරනවා. ඉතින් හිතන්න ශරීරෙ තැම්බි තැම්බි ආයි ඒක තෙත් කර කර රස්සාව කරන. මේවා මේ ආසාවෙන් කරන රස්සා නෙවෙයි. එනම් ජීවිතේ මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද? එනිසා ජීවිතේ ජීවත් කරවීම අරමුණු කරගෙන මොනතරම් රැකි රක්ෂා තුල මිනිස්සු දුක් විඳිනවද? හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා ජීවත් වීමට ජීවිතාවදානම අරගෙන කරන ඒ රස්සාවකට ඒ කටයුත්තකට ක්‍රියාකාරකමකටත් වඩා දුෂ්කරයි දන් දෙන්නේ. එහෙනම් පින්වතුනි, එහෙම දුෂ්කර දානීය ජීවිතය සම්පූර්ණ කරගෙන ඒ දුෂ්කර දානීය සිද්ධ කරගෙන අවසානයේ හිතේ සතුට දානීය පින ඉතිරි කරගන්න යම් කෙනෙක් සමත්කමක් දක්වනවා නම් ඒක හරි ශ්‍රේෂ්ඨයි. ඒක බොහොම පින්වන්තයි. මොකද මං එහෙම මතක් කරේ මේ සූත්‍ර දේශනාවට අනුව බැලුවාම බොහෝ දෙනා දීලා දීමේ කටයුතු සම්පූර්ණ කරගත්තට ඒ දීමේ ආනිසංසය සම්පූර්ණ නොකර ගන්න වෙලාවල් ඉන්නවා. එහෙනම් ජීවිතේ යමක් Taman දීලා වැදගත් වෙන්නේ Tamanගේ කෙලෙස් හිත දුරු කරගන්න ඒක හොඳ අවස්ථාවක් කරගන්න එක ඇරුණාම එහෙම නැතු ජීවිතේ තමන්ගේ දේ ලබන්න සංසාර ණයකාරීද්ද? එහෙම නැත්නම් මෙයාගේ පුරුද්ද මේකද? එයාගේ පුරුද්ද නම් ඉතින් ලබන එකම තමයි. දෙන්නේ මොකද්ද? දෙන දේ ගන්න දිගු කරගත්ත අත්වලින් තමයි ඉන්නේ. එහෙනම් ජීවිතේ කවදාකවත් පින්වතුනි ඔබ දුන්නු දේ පිළිගත්ත කෙනාව අවඥාවට අවමානයට ලක් කරන කෙනෙක් වෙන්න එපා. ගෙදරට හම්බ කරලා දීලා සමහරක් වෙලාවට හම්බ කරලා දුන්නු තමන් තමන්ගේ හම්බු කිරිල්ලෙන් දරුවෝ බිරිඳ කාලෙඳලා ඉන්නවනම් ඥාති සතුටින් ඉන්නවනම් ඒ ගැන හිතලානේ සතුටු වෙන්න ඕනේ. අනේ ඉතින් මම මොන දුකක් වින්දත් මන් නිසා සතුටු වෙන තව කොච්චරක් ඉන්නවද?
එහෙනම් ජීවිතේ තමන්ගේ සේවකීන්ට පඩිය ගෙවද්දි මොනවා වුණත් මේ මිනිස්සු මංගාව වැඩ කරනකමට මං අද දියුණු වෙලා ඉන්නවා. ඕනොත් මම දෙන පඩිය අරගෙන දරුපවුලක්ම රකින්නවනේ. ඒ පිනම මට ඇතිනේ. නමුත් ජීවිතේ එහෙම හිතන මිනිස්සු හරි අඩුයි. මං හම්බ කරනවා මේ ඇයිට කිසි අගයක් නැහැ. ඔහේ උය උයා තඹ තඹ ඉවර කරන එකනේ කන එකනේ වැඩි. ඉතින් කෑ ගහනවා. සේවකයාට මාසෙ පුරාම වැඩ අරගෙන මාසෙ අන්තිමට පඩිය ගෙවද්දි ඒ දින මුදලට මහා ලෝභකමක් ඈදරකමක් ඇති කරගන්න උදවි කොච්චර ඉන්නවද? සේවකයා මාසෙ පුරා Tamanට හම්බ කරලා දෙන එක ගැන හිතන්නේ. හම්බ කරලා දුන්නු සේවකයාට මාසෙ අගට පඩිය ගෙවන්න වෙද්දි ඒ ගැන ලෝභය හිතන මිනිසුන් ඒ දින දේ තුල දීමේ අවස්ථාව පිනක් කරගන්න පුළුවන්කම තිබිලා ඒක කිලිටක් කරගන්න වාර කොයිතරම් තියනවද? අවමානීයට තමන් කරන දීමපත් කරගෙන. එහිඳ මතක තියාගන්න කවදාකවත් ජීවිතේ එහෙම තමන්ගේ දෙන දේ ලබන කෙන අවඥාවට ලක් කරන්න එපා. පින්වතුනි ධර්මයේ අපට හමු වෙන්නේ ඔබගේ දෙන දීමනාව පිළිගන්න එන කෙනත් සත්පුරුෂේ කල්යාණ මිත්‍රයෙක් බව මතක තියාගන්න. ඇයි ඔබට දීම සම්පූර්ණ කරගන්න උදව් කරන්නයි ඒ කෙනා ඉන්නේ. එහෙනම් බෝධිසත්වය කොතනකවත් සිල්වන්ත දුසිල්වන්තකම් බලබලා ලෝකෙට දන් දෙන්න කටයුතු කළා නෙවෙයි. උන්වහන්සේ කාට හෝ වේවා කුමක් හෝ දෙන්නට තියෙනවද අවස්ථාවක්. දුන්න දෙයක් ඒ අවස්ථාවේ දීමනාව ගැන හිතලයි හිතවිල්ල ගැන සතුටුනා මිසක් කොතනකවත් ඒ හිත කිලිටි කරගන්න නම් හේතු කාරණා ගලපගත්තේ නෑ. එනම් මතක තියාගන්න ජීවිතයේ ඔබ දෙන දේ අනේකාට බොහෝම හදවතින් සතුටින් දෙන්න සහ ගෞරවයක් මුසු කරලා දෙන්න. ගෞරවයෙන් කුංචි කාලින්දන් දෙන දේ දෙන්න පුරුදු වුණා නම් අනුන්ට වචනයකින් හරි සංග්‍රහ කරනවා නම් ආන්ගේ සංග්‍රහය වුණ සතුටින් කරන කෙනෙක් වෙන්න අවඥාවට ලක් කරන කෙනෙක් බවට පත්. සමහරක් වෙලාවට මම දැකලා තියෙන පුංචි දරුවෝනත් ගෙදර වැඩ කරන සේවකයාට උනත් නම කියලා කතා කරනවා. ඒ දරුවාට අර වැඩ කරන කෙනා වැඩිහිටියෙක් නම් නැන්දි මාමි කියලා කතා කරොත් මොකද වෙන්නේ? ඇයි ඒ ඉන්න අම්මට තාත්තට බැරිද ඒක එහෙම හරි ගස්සන්නේ? එහෙනම් Taman දෙන වචනේ උනත් අර බාර ගන්න කෙනාටත් අහගෙන ඉඳිද්දි එයාටත් මදි අඩුපාඩුකමක් ඇති වෙන පිළිවෙලට කියනවනම් එතනත් වරදක්. එනිසා ජීවිතේ ඔබ පුරුදු වෙන්න වචනයකින් අනුන්ට සංග්‍රහ කළා. ඒ වචනේ පිළිගන්න කෙනාට උනත් සංග්‍රහ කරන ඔබ කෙරෙහි ප්‍රසාදයක් සතුටක් ගෞරවයක් manussත්වේ නාමයෙන් ඇති වෙන පිළිවෙලට භවිතා කරන්න පුරුදු වෙන්න. යමක් දුන්නහම ඒ ලබාපු කෙනාට ජීවිතේ ආන් හැඟුමක් ඇති කරවන්න. අනේ ජීවිතේ හැම දේ ගැනම හිතලා බලලා මට මේ සියලු දේවල්ම ගෙනත් දීලානේ. ඒක තමයි වැදගත් වෙන්නේ. සමහර ඇත්තෝ කෙනෙකුට තෑග්ගක් හැටියට යමක් දුන්නා. අඳින ඇඳුමක් දුන්නා. බොහෝ වෙලාවට අපි දකින්නේ උඩුකය වසා ගන්න ඒ වාගේම යටිකය වසා ගන්න යමක් දෙන උදවියනේ. කමිසයක් නම් කමිසයක්. කලිසමක් නම් කලිසමක්. එහෙනම් හිතන්නේ ජීවිතේ සමහර ඇත්තෝ යමක් දෙන්න ගියාම මේ ඇඳුම්මකට උවමනා කරන කකුල් දෙකට දාන මේස් දෙකේ ඉඳන් ආන් ඉතින් කමිසෙට උඩින් දාගන්න ටයිපටි ඉඳන් මේ සියලු දේවල් හැමදේම ඒ ඇඳුම ඇඳුම් කට්ටලයක තියෙන්න ඕන මොනවද ඒ සියලු දේවල් සපත්තු සරෙප්පු ඉඳන් අතේ බඳින ඔරලෝසු ඉඳන් එහෙම සියලු දේවල් දෙන ඇත්තු ඉන්නවා. එහෙනම් ජීවිතේ දානේ අංග සම්පූර්ණව කරන්න පුරුදුණු එකෙනා එයා හැම වෙලාවකම ඒ කටයුත්ත වඩා සාධාරණවම නිසි ලෙසම කරලා සතුටු වෙන්න බලනවා මිසක් සතුටු වෙන්න ඕන තැනත් අසතුටක් නම් ආධ්‍යාත්මික දුප්පතෙක් වගේ ආධ්‍යාත්මිකව පොහොසත් දෙයක් කරලා අග කෙලවර ඇති කරගන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්ද ජීවිතේ තරහ ගියාමවත් මම මෙච්චර කරනවා කී කියා ජීවිතේ කරපුවවත් කරන දේවල්වත් කරන්න හිතන් ඉන්නේවවත් කී කියා තමන්ගේ තරහ නිවෙනකන් වචන කියන්න යන්න එපා.
එතකොට ඔබ ගාව තියෙන ගොඩක් හොඳ දේවල් ඔබේ තරහ නිවිල ඉවරෙද්දී ඔබම පිට කරලා නැති කරගෙන ඔබටම ලැජ්ජ හිතේ මොනවද මම මේ කිව්වේ? එහෙනම් ජීවිතයේ තුල මේ කාරණා දැනගෙන ජීවත් වෙන එක හරි වටිනවා. මම කිව්වේ ඒකයි. මුලදීත් තමන්ව කියව ගන්න එක, තමන්ව තේරුම් කරව ගන්න එක හරි වටිනවා. එතන හරි සොඳුරු බවක්, සතුට, සැහැල්ලුවක් ජීවිතයේ තියෙනවා. එහෙනම් හැම වෙලාවකම හිතන්න තමන්ගේ හිතේ ලෝභය නැමැති, ඇල්ම නැමැති ආසාව දුරු කරගන්නයි මම මේ හතරින්නේ දන් දෙන්නේ. නැතු අනුන්ගේ ස්තුති ප්‍රශංසාවත්, සසරේ ලාභ ප්‍රයෝජනවත් බලාගෙනවත් අනිත් අයට වඩා ඉන්නේ මං ඉහලින්. එහෙම ඉහල ඉන්න මට අපි වගේ අයට විතරයි නොබල වගේ අයට දන් දෙන්න පුළුවන් කියලා දීලත් අනුන් තුළ හීනමානි හදන්නවත්, අනුන් අතරේ තමන් කෙනා එයා පහත් කියලා පෙන්වන්නවත් ජීවිතේ දීමනාව සම්පූර්ණ කරන්න හිතන්න එපා. එතන ඔබේ අසම්පූර්ණකමමයි වැඩින්නේ. එතන ඔබේ කෙලෙස් ස්වභාවයමයි ඔබ වඩවගෙන තිබෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙනි කෙනා අගය කළේ නැහැ. එහෙනම් ජීවිතේ නම් ගොත් ගැන නොසිතා ඔබට දන් දෙන්න පුළුවන් නම් තුති ප්‍රශංසාවක් ගැන, මාන්නකාරකමක් ගැන හිතේ අඩුවක් හදා නොගෙන ඔබට දන් දෙන්නට පුළුවන් නම් ඔබේ දේ පිළිගන්න කෙනා ඔබ මහා ගෞරවයෙන් පිළිගන්නවා නම් එයා සංසාරෙ මිදෙන්න තමන්ට කරන අනුග්‍රහය ගැන හදවතේ ඇති කරගත් ගෞරවයෙන්ම නම් ඔබ යමක් යමෙකුට දෙන්නේ. එහෙනම් ඔබ යමක් යමෙකුට දී ඔබ යාට පින් දෙනවා. සමහර පින් ඇත්තෝ අපට හමු වෙනවා. දානි දීලා නේ අපේ හාමුදුරන්ට බොහොම පින්. අපි වෙනින් දානි ටික පිළිගන්න වැඩියට බලන් මේ වචනේ තුල කොයිතරම් වටිනකමක්ද තියෙන්නේ. වඩින්න ආරාධනා කළා දානි පිරිකරත් පූජා කරලා වැඩම කරපු එකටත් පෙර පසෝ ගමන් ගිහිල්ලා පින් දෙන දායකයෙ කොච්චර ඉන්නවද? තියත්තන්ගේ හිත කොච්චර පින්වන්තයිද? එහෙනම් අන්න තමන්ගේ ගෙදර උත්සවයට ආව කෙනා, ජීවිතේ තමන්ගේ ගෙදර කෑම වේලට ආපු කෙනා, සාමාන්‍යයෙන් එහෙම අනුභව කරපු අයනේ ස්තුති ප්‍රශංසා කරන්නේ. හැබැයි එයාටත් පෙර ඔබ ඔයාලා ආව නිසා අපට කෑම ටිකක් හිතේ හැටියට දීලා හිත සතුට කරගන්න ලැබුණා. බොහෝම පිං. අපි කෙරෙහි දයාවෙන්, කරුණාවෙන් අනතිමානීව කළ ආරාධනාව පිළි අරගෙන මෙහි ආවට. එහෙනම් ඒකයි ගුණවන්තකම කියන්නේ. නැතුව දීලා අනුන් ඉස්සරහා ඔයා මිනිස්සු ඉතින් කෑමක් කිව්වොත් නම් දුවන් එයි. දෙනවයි කිව්වොත් නම් ඉතින් මුලින්ම යා ඉඳි. එහෙම කවදාකවත් කාවවත් අවඥාවට දීම මුල් කරගෙන, දීම හේතු කරගෙන, අනේකාගේ ලැබීම මුල් කරගෙන වචන කියන කෙනෙක් වෙන්න එපා. ඊගාමට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කළා කෙනෙක් තව ලෝකයේ තුල ජීවත් වෙන සංවාසේන අවජානාත්. එයා කාවහරි කෙනෙක්ව පින්වතුනි ඉද භික්කවේ පුග්ගලෝ පුග්ගලේන සද්දෙන් සංවසති. දේවා තීනිවා වස්සානි තමේනම් සංවාසේන අවජානාත්. මේ ලෝකේ කෙනෙක් ඉන්නවා දවස් දෙකක් වේවා තුනක් වේවා යම් කෙනෙක් හා සමග වාසය කරනවද, ඇසුර පවත්වනවද, බැවින් වෙන්නෙම ඒ කෙනාගේ අඩුවක් කියලා. එයාගේ දොසක් දැකලා මමද මං තරම් දන්නවද එයා ගැන? ඔයා එයත් එක්ක ඉඳලා නැන්නේ මන්නේ මෙච්චර කල් හිටියේ. එහෙනම් සාමාන්‍ය ලෝක සමාජයේ අපිට කොහොම අනුන් කෙරෙහි කියන අවලාදයන් අපට ඇහෙන වාර කොච්චර තියෙනවද? හිතන්න ජීවිතේ ඔබත් එහෙම කෙනෙක්. සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම ජීවිතේ පින්වතුනි කාත් එක්කවත් පෑහිලා එකට වැඩ කරන්න නම් බෑ. සමගියක්, හිතවත්කමක්, ප්‍රියශීලීත්වයක් ඇති කරගන්න බෑ. එක්කෝ එයා විහිං හදාගන්නවා ප්‍රශ්නයක් ඒ පිරිසකින් බිඳිලා යන්න, එහෙම නැත්නම් ඒ ඉන්න පිරිසගේ හිතේ තමන් කරන කියන දෙයකින්ම හිතේ බිඳීමක් ඇති වෙන යමක් කරලා එතන අනුන්ගේ තියෙන ගෞරවයේ ප්‍රියත්වය ඇල්ම නැති කරගෙන එතනින් ඈත් වෙලා යන මිනිස්සු ඉන්නවා.
එහෙනම් ජීවිතේ පින්වතුනි තමන්ට ඉන්න කොතනත් යහපත් නම්. මොකද මෛත්‍රිය තියෙන කෙනාට පින්වතුනි කොතනත් ඉන්න වසන්න පුළුවන්. මෛත්‍රියේ ස්වභාවයනේ තමන් හා සමාන දියුණුවක් අනුන් තුල දකින්ද හිතේ ඇති වුණු කැමැත්තෙන් අනුන්ට පිහිට වෙන උපකාර කරන ඒ දියුණුව ලැබේවා කියලා හදවතින් හිතන හිත තුල තියෙන මෛත්‍රිය. එහෙනම් ජීවිතේ තමන්ට උගන්නලා තමන් උගතේ කරගන්න දරන කැමැත්ත වෙහෙසම අනුන්ගේ ජීවිතය තුල දකින්නත් කැමැති නම් තමන්ගේ නිරෝගීකම වෙනුවෙන් යමක්ද හිතන්නේ කරන්නේ අනුන්ගේ නිරෝගීකම වෙනුවෙනුත් එහෙම හිතලා කරන්න යමක් පුළුවන්ද? තමන්ගේ ලස්සන රැකගන්න තමන් මොනවද කියන්නේ කරන්නේ? අනුන්ගේ ලස්සන ආරක්ෂා කර දෙන්නත් එහෙම තමන් කියන කරන කෙනෙක් නම් තමන්ගේ ගුණධර්ම වැඩෙන්න තමයි යමක් හිතනවද කරනවද? අනුන්ගේ ගුණධම් වැඩෙන්නත් ඒ පිළිවෙලටම හිතන කරන කෙනෙක් නම් එයා තුළ මෛත්‍රිය තියෙනවා. එහෙනම් එහෙම මෛත්‍රිය තියෙන කෙනා ජීවිතයේ පින්වතුනි කා සමගත් ගැටුමක් ඇති නොකරගෙන විරසකයක් ඇති නොකරගෙන එය ඇසුරු කරන්න දන්න කෙනෙක්. ජීවිතේ මං විශ්වාස කරනවා මේ ලෝකේ අපි මිනිස්සුන්ව ඇසුරු කරන්නට ඕනි කාරණා දෙක පිහිටලා. එකක් තමා තමන් ගුණවතෙක් නම් අගුණ ඇතිවුන් ඇසුරු කරන්නට ඕන. ඒ අගුණ ඇති කෙනාව ගුණවතෙක් කරන්න හිතාගෙන. ජීවිතේ පින්වතුනි හොඳට ඉන්න මිනිස්සුන්ට බණ කියනවට වඩා ඇත්තටම නරකට ඉන්න පිරිසකට බණ කිව්වොත් අපට ලැබෙන පිනත් වැඩි. ඇයි? හොඳට ඉන්න කෙනා කොහොමත් අප කියන බණ නොඇසුවත් එයා හොඳට ඉන්නවා. හැබැයි නරකට ඉන්න කෙනා ඒ බණ පද අහලා එයා ජීවිතේ එතන ඉඳන් හොඳ වෙන්න ගත්තොත් ඒක මහා පිනක් බවට පෙරලෙන්නේ නැද්ද? පෙරලෙනවා. එනිසා ජීවිතයේ ඔබ කෙනෙක්ව ඇසුරු කරන්නට ඕන. ඇසුරු කරන කෙනා නරකයි නම් ඔබේ හොඳ ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය තුළ පිහිටලා ඔබ ඒ නරක කෙනා ඇසුරු කරන්න එයත් හොඳ කෙනෙක් කරන්න හිතාගෙන. ඔබට අවිශ්වාසයක් තියෙනවා නම් ඔබේ ගුණේ සම්බන්ධව ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබ ගුණයෙන් පිරිහිච්ච කෙනෙක් කියන්නේ. ඔබ ගුණවන්තයෙක් ඇසුරු කරන්න ඒ ගුණවන්තකම තමන් තුළත් තහවුරු කරගන්න, ඇති කරගන්න, දියුණු කරගන්න. එහෙනම් ජීවිතයේ පින්වතුනි ඔයනේ මනෝභාවයක ඉඳගෙන ලෝකෙත් එක්ක ලෝකයත් එක්ක ජනයත් එක්ක වැඩ කරන කෙනාට සතාසිය පවපව හරි ආදරේ. ගහකොළ සබාදහමේ ආශිර්වාදේ පවා යට තියෙනවා. එවැනි කෙනාට ලෝකෙ කොතනත් හදවතින් ප්‍රිය පිරිසක් එයා වටා ඉන්නවා. එයාට තමන්ගේ වුන් තරමටම ඕන්හා එකට වාසය කරන්නට පුළුවන්කම ඇති වෙනවා. එහෙනම් ජීවිතේ පින්වතුනි දවසක් දෙකක් වුණත් ඒ ගුණාත්මක භාවය තව අවුරුදු ගානකින් දුටුවත් සිහි වෙන මතක් වෙන තරමට හමු නොවුණත් ජීවිතේ ඒ මතකයන් කාගේත් හිතවල ඇති කරවන්නට තරම් සමත් කෙනෙක් තමා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා. එහෙම නැතුව ජීවිත කාලෙම අමතක කරන්න බැරි තරමට උන්නු හමුණු දවස් දෙක තුන තුල දුෂ්ටකමින් නපුරුකමින් ඉඳ වෙන් වෙලා ඒ වෙන්ව යද්දිත් තමන්ගේ අඩුව නොදැක අනුන්ටම දෝෂාරෝපණය කරන උන් කොයිතරම් අපි දකින්වද? ජීවිතේ අධර්මයේ තුල ජීවත් වෙන කෙනාගේ ස්වභාවය කියන්නේ පින්වතුනි එයා කොතනකවත් තම දෝෂේ අඳුනගන්නේ නැහැ. අනුන් තුල ඇති හෝ නැති දෝෂයන් ස්මතු කරමින් තමන් බොහෝ තැන්වලින් ඈත් වෙන වෙන් වෙන මිනිස්සු තමයි අපි මේ සමාජ ලෝකේ වැඩිපුර දකින්නේ. එනිසා මතක තියාගන්න ඇඟිල්ල අනුන්ට දික් කරන කල තමන් දෙසට ඇඟිලි හතරක්ම තමන්ගේ පැත්තට හැරිලා තියෙන්නේ. ඒ හින්දා ජීවිතයේ මේ භාග්‍යතුන් වහන්සේගේ බුදුබණ ඇතුලේ ඉන්න ඔබ කාත් එක්කත් සමගින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඊර්ෂ්‍යාව බැහැර කරපු තැන ඉඳගෙන ඇසුරු කරන්නට පුළුවන් නම් එවන් ඔබට මේ ලෝකේ කොතනකවත් හතුරෙක් නිර්මාණය වෙන්නේ. ජීවිතේ ජයග්‍රහණය කියන්නේ පින්වතුනි කිසේ තැනක තමන්ට වෛර නොකරන තමන්ගේ ජීවිතේ පසුපසෙ වෛරී පිරිසක් ඔබ ළඟ නැත්තම්
අවෛරී පිරිසමනං ඔබට ඉන්නේ අන් ජීවිතේක මහ සතුටක්. අපිත් එක්ක තරහ ගන්න තරහ ගත්ත වෛර කරන පිරිසක් අපිට ඉන්නවා නම් ජීවිතේක මහ දුකක්. ඒක සසරටත් දුකක්. එහෙනම් වැදගත් වෙන්නේ ජීවිතයේ හමු වෙනවුන් සමග ඔබ ඇසුර පවත්වන කාල සීමාව කොතෙක්ද යන්න කියන එකට වඩා ඒ හමුණු හැම කෙනෙකු හා සමගම සුහදත්වයෙන් මිත්‍රත්වයෙන් කාරුණිකත්වයෙන් ඔබ වැඩ කරන්න පුරුදුණු කෙනෙක්ද සහ වැඩ කරන කෙනෙක්ද යන්නයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙනි කෙනා අගය කරා. තථාගතයන් වහන්සේ මේ දේශනාවේ පින්වතුනි තුන්වෙනියට දේශනා කළා, කතංච භික්කවේ පුද්ගලෝ ආදීයමුකෝ හෝති. මහණෙනි, මේ ලෝකයේ තුල ආදීයමුක පුද්ගලයා බවට පත්වෙන්නේ කවුද? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පරස්ස වන්නීනවා අවන්නීනවා භාසීයමානි තං කිප්පඤ්ඤේව අදිමුච්චිතා හෝති. මේ ලෝකේ යම් කෙනෙක් අනුන්ගේ ගුණයක් වේවා අගුණයක් වේවා කියත්මේ වහාම අදහන්නවා, පිළිගන්නවා. දැන් ජීවිතේ කවුරු කෙනෙක් කාගේත් ගුණ කිව්ව සැනින් පින්වතුනි ඒක පිළිගන්න යාම තමන්ගේම ජීවිතේට හානිය, දුකක්, අලාභය පිණිස පිහිටන්නට පුළුවනි. ඇයි? අපි සමහරක් වෙලාවට අද යෝගයේ ගත්තත් රහත් වෙලා වගේ කියලා එක දේශනයක් දෙකක් අහපු තැනම මිනිස්සු විසින් සමහර දේශකයින් ගැන පවා තීරණය කරමු. ආයන රහත් වෙලා ඇති, උන්වහන්සේ නම් රහත් වෙලා ඇති. එතකොට ඒ ෂණික පැහැදීම මොකද වෙන්නේ අතරමඟ? ඇත්තටම නොරහත්ය කියන කාරණාවට කරුණු ගැලපුණහම තමන්ට ඒක හරි අමාරුයි දරාගන්න. අවසානයේ තමන් ඒ ඉක්මනට පැහැදීමම තමන්ව හදාගන්න බැරි තරමට හිත දුකක් වෙත අරගෙන ගිහිල්ලා. ඒ නිසා ජීවිතේ පින්වතුනි ඉක්මනට පැහැදෙන්න හොඳනේ. සමහරක් වෙලාවට ජීවිතේ ඉක්මනට පැහැදිච්ච කෙනා ඒ පැහැදීම නැති වෙන්න කලින් මං විවාහ වෙනවා වගේ හැඟීමෙන් එහෙම ඉක්මන් පැහැදීමෙන් ඉක්මන් විවාහයන් කරගත්ත ඇතු මුළු ජීවිත කාලෙම හෙමින් හෙමින් පසුතැවී ඉන්නවා අපට කොච්චර හම්බ වෙනවද. එහෙනම් ජීවිතේ පින්වතුනි එහෙම ඉක්මන් පැහැදීම කොයිතරම් අවාසය සහගතව තමන්ට බලපානවද? මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනේ ඒ ඉක්මන හදිස්සිය තුළ ඇති වුණු පැහැදීම ජීවිතේ විවේකීව පසුතැවෙන කාරණාවක් බවට මිනිස්සු පත් කරගන්නවා, පෙරල ගන්නවා. ඒ හින්දා ජීවිතේ අනුන්ගේ ගුණ ඇසීමේ මාත්‍රයෙන්ම හිතට වෙනසක් හදාගන්න කෙනෙක් වෙන්න ඕන නැහැ. මොකද හේතුව මේ ලෝකේ හොඳයි වගේ පේන කෙනත් නරක් වෙන්න පුළුවන්. වැදගත් දේ තමයි අනිත්‍ය ලක්ෂණය හොඳට වඩලා පුහුණු කෙනාට අනුන්ගේ ගුණය තුල හෝ අනුන්ගේ අගුණය තුල තමන්ට වේදනාකාරීත්වයක් ඇති වෙන ප්‍රතිඵලයක් ඇති කරගන්නේ නැතුව එයා හිත රැකගන්න දක්ෂයි. ඉක්මනට අනුන්ගේ අහපු දෙයකටම අපහදින්නට ගියොත් ඒකත් පින්වතුනි හොඳ ලක්ෂණයක් නෙවෙයි තමන් තුල තියෙන. එහෙම මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට යමෙක් ගැන අඩුවක් කිව්වොත් සැනින් අනේ මන් නම් හිතුවේ කවදාකවත් එයා ඌ වගේ මට්ටමකට නම් පත් වෙයි. ඉතින් තමන් එහින් දැකපු අහපු දෙයක් සේ පිළි අරගෙන අනේක ඉතින් ඇහුවත් දැක්කත් අනුන්ගේ දේ තමන් මොකටද ඒ තරම් රෙදවීමක් ගැටීමක් කරගන්න. සංසාරේ කවුරුත් ගති ස්වභාවයෙන් පුරුදු කරගත්ත පිළිවෙල සහ පිනේ පවේ ස්වභාවය අනුව මිනිස්සු පිනෙහි පවෙහි පිහිටන්නට පුළුවන්. සා ජීවිතයේ කාගෙවත් අගුණයක් අහපුක්කමටම අපිට එයා මනුස්සකමින් තමන්ට ඇසුරු කරන්නට නොසුදුස් එහෙම කරගන්න යන්නත් එපා. එය ඇත්තද නැත්තද කියා තමන් විමසා බලන්න තමන්ට නුවණක් තිබිය යුතුයි. ඒ නුවණට තේරෙනවා නම් එතන අඩුවක් ඇති බව, ඒ අඩුව හරිගස්සන්න කල්යාණ මිත්‍රයෙක් වෙන එකයි විය යුත්තේ වැදගත් වීම. නැතු එයාවත් අතහැරලා තමනු තියාගින් අතහැරිලා පළමුවටම ඉඳීමම නෙවෙයි ඒ වගේ තැනක පින්වතුනි උත්තරේ වන්නේ. එහෙනම් පැහැදිලි ජීවිතයේ මිනිසුන් කෙරෙහි ෂණිකව
අනුන්ගින් තවකෙකු ගැන ඇසූ ගුණේ තුළ පැහැදීම, අනෙකෙකු පිළිබඳව තවකෙකුගෙන් ඇසූ අගුණය මුල් කරගෙනත් තීරණ තීන්දු ෂණිකව ගන්නා කෙනෙක් නොවී හැම කෙනෙක්ම පින්වතුනි නිදහස්ස නිවාඩුව ඇසුරු කරමින් ඇති හොඳ ගුණේ ගැන සතුටු වෙමින් නැති අගුණේ ඔවුන් තුළ ඇති කරවමින් සතුටු වෙන්න බලන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න. හතරවෙනියට භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාලා ලෝලෝ හෝති, අල්ප වශයෙන් පැහැදීම, අල්ප වශයෙන් භක්තියක්, අල්ප වූ ප්‍රේමය හිතේ තබාගෙන අනුන් ඇසුරු කරන කොටසකුත්. එතකොට හිතන්නේ ජීවිතයේ හිම යම් කෙනෙක් ගැන නිසි පැහැදීමක් හිතේ ඇති කරගන්න තරමටත් තමන්ගේ හිතේ පුළුල් බවක් නැත්නම් අනුන් කෙරෙහි හිතවත් බව, මෛත්‍රිය පුළුල්ව ඇති කරගන්න නොහැකි කෙනා ජීවිතේ පුංචි දෙයකට සැක ඇති කරගන්න, පුංචි දෙයකට ගැටීම් වැඩි කරගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද හේතුව එයාළඟ තියෙන අල්ප පැහැදීමක්, අල්ප ආදරයක්, භක්තියක්, ප්‍රේමයක් තියෙන. ඒ අල්ප වූ පැහැදීම, ප්‍රේමේ, භක්තිය අනේකාගේ යම් හැසිරීමකට, වචනයකට, එයා පිළිබඳව අනුන්ට පෙනුණු දෙයකට, අනුන් ඒ කෙනා කෙරෙහි කියෝ දෙයකට තමන්ගේ හිතේ ඒ කෙනා කෙරෙහි තිබුණු අල්ප වූ විශ්වාසය, අල්ප වූ පැහැදීම, අල්ප වූ ආදර භක්තිය බිඳිලා යන්නට පුළුවන්. එනිසා ජීවිතයේ මිනිස්සේ කෙරෙහි සතෙක් සිව්පාවක් කෙරෙහි වේවා තමන්ගේ හිතේ මෛත්‍රයක් නම් ඇතිව තිබෙන්නේ, ඇති කරගෙන තිබෙන්නේ ඒ ඇති කරගත්ත මෛත්‍රී හිතවත්කම අලුදු නොවන මට්ටමකට තමන් පුළුල්ව පුතුලව ඇති කර ගැනීම හරි වැදගත් පින්වතුනි. එහෙම නොවන කෙනාට පින්වතුනි ගෞරවයක් ඇති කරගත යුතු තැනකවත් ඒ හිතේ ගෞරවයක් පැහැදීමක් ඇති වෙන්නේ. එවැනි වුන් අපි දකිනවා සමාජ කවුරුවත් කෙරෙහි ඒ හිතේ නෑ පැහැදීම. අඩුම තමන්ගේ මව්පියෝ කෙරෙහිවත් ඇල්මක්, පැහැදීමක්, විශ්වාසයක් නැත්. බුදුහාමුදුරුවෝ ධර්මීය සංඝයා කෙරෙහිවත් ආන් එවැනි කෙනාට ඒ කායන පැහැදීමකින්, අරමුණකින් මේ වෙලා කටයුතු කරන්න බෑ. එහෙම වුන් තමා අපිට සමාජයේ මුණ ගැහෙන්නේ. මව්පියන්ට හිරිහැර කරන, අතරමඟ දාලා යන, ගෙවා ගන්න බැරි නිවස කුලී මුදලවත් ගෙවා ගන්න, බෙහෙත් ටිකවත් ගන්න බැරි අම්මා තාත්තා ගැන වැඩිම මුදල අය කරන, රස්සාවල් කරලා සමාජ ලෝකේ ගරු සම්මාන ලබාගෙන ජීවත් වුණත් ආන් ඒ උදවිය කොතනකවත් තමන්ගේ යුතුයකම් කරන්නේ ඒ පුංචි තැනක ඇති වුණු අපහැදීම, අර අල්ප වශයෙන් තිබුණු පැහැදීම නැති කරගෙන තමන්ගේම අරමුණට අනුගත වෙලා වැඩ කරන අය කොච්චර ඉන්නවද? එහෙනම් ජීවිතයේ පින්වතුනි ඔබ එහෙම කෙනෙක් වෙන්නත් එපා. පැහැදීම, ගෞරවයේ, ප්‍රසාදේ ඇති කරගත් යුතු තැන්හි සහ ඇති කරගත යුතු උත්තම උදවිය කෙරෙහි ආන්වත් තමන්ගේ ජීවිතයේ පැහැදිලිව ඒ මිත්‍රත්වයේ, මෛත්‍රිය ඇති කරගත යුතුමයි. අවසානයේ භාග්‍යතුන් වහන්සේ පින්වන්නේ පින්වතුනි මන්දෝ හෝති මෝමෝ, මේ ලෝකයේ තුල මුලාවකින් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. කොහොමද මේ මුලා භාවය? කුසල අකුසල වශයෙන් වෙන් කරලා අඳුනගන්න යා දක්ෂණය. පින පව හොඳ නරක, සිරිත් විරි, චාරිත්‍ර වාරිත්‍ර අඳුනන්නේ. එහෙනම් ජීවිතයේ එහෙම මනෝභාවයක් ඇති වුන් කරදඬුස් මහත් වුණ අර මානසික වශයෙන් ඒ හිත මනෝමය වශයෙන් ඒතනට වැඩිලා නැත්තම් ඒතනට කවදාකවත් මේ ලෝකේ තියෙන ගුණාත්මක දේවල් තේරුම් කරලා දෙන්න බෑ. ඒත් ඉන්නේ යාළගෙම මතයක පින්වතුනි. හිතන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය. මොකද මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා අම්මෙත්තාත්තේ පිනක් පවත් දීමක්, පූජාවක්, හොදක් නරකක් මේ කිසි දෙයක් එයා පිළිගන්නේ. එයා මේ ජීවිතයෙන් පස්සේ තව ජීවිතයක් තියෙනවා කියන විශ්වාසය පවා නැති කරගෙන ජීවත්. එහෙනම් ජීවිතේ එවැනි වුන් තමන්ට උවමනා පිළිවෙලට මේ ධර්ම කාරණා වුණත් ගලප ගන්නවා. පවක් වුණත් හිතේ නරකක් නැතුව කරනවා නම්, සතුටින් කරනවා නම් ඒක උනත් පිනක් හැටියට අර්ථ දක්වයි.
එහෙනම් ජීවිතයේ එහෙම දහම් කාරණා වුණා තමන්ට ඕනේ පිළිවෙලට වෙනස් කරගනී එවැනි වුණ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය හරි භයානකයිනේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනාම සිහියක් තිබුණා සිහි නැත්තේක් වගේ තමයි වැඩ කරන්නේ. වැඩ කරලා තියෙන්නේ. එහිඳ භාග්‍යතුන් වහන්සේ එහි භයානකත්වෙ පින්නවා. මොකද දහමේ හමු වෙනවා පින්නතුනි ධාරුණෝ භික්කවේ මිච්ඡාදී. කොතෙක්ද කාල සීමාව කියන්නේ බැරි තරම් දරුණුයි අපායගාමි වෙලා ඉන්න වෙන කාලේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳ මැරුණොත්. එහිඳ භාග්‍යතුන් වහන්සේ පින්නවා දහමේ මෙන්න මේ පුද්ගලිය ප්‍රකටව අපට පේනවා. දැන් හිතන්න ඔය මන්දෝ හෝති මෝ මෝහෝ කියලා අපි කතා කරපු ඒ කෙනා ලෝකේ අපිට ප්‍රකටව පේනවා. දැන් මේ කාලේ එවැනි වුන් වැඩි. එකටම තමයි ඒගොල්ලෝ ඉන්නේ. එකට තමයි මේස වල සාකච්ඡා වලට උනත් වාඩි වෙන්නේ. ඒ තමයි භෞතිකවාදී. හිතන මේ පිනක් පවක් කුසලයක් වටහා ගන්න පිළිගන්න ඒ අකමැති කණ්ඩායම් හැම වෙලාවකම සැදුම්ලත් එකම පිරිසක් බවටනේ පත් වෙන්නේ. මාධ්‍යෙහි ඉස්සරහට උනත් අද යුගයේ උනත් අපි දකින්නනේ වෙනිපො. කොයිතරම් දරුණු ප්‍රකාශ කරනද බුදුදහමට එරෙහිව භාග්‍යතුන් වහන්සේගේ වචනීයට පවා එරෙහිව වින කරන කණ්ඩායම් ඔව්. ඔවුන්ට ආගමක් නෑ, කිසිම ආගමක් නෑ ඊයත්තන්ට. එහෙනම් ඔවුන් සියලු ආගම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒ පින්වතුනි අර මිත්‍යාවට වැටුණා. එහෙනම් එවැනි වුන් ප්‍රකටව පේනවනේ අපිට සමාජෙ. කතා කරන වචන ඇතුළේ ඒ වචන ඇතුළේ ඔවුන්ගේ මිත්‍යාවේ ස්වභාවය අපට අඳුන ගන්න පුළුවන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ කාරණාවන් පහ ඇතුළේ මම පෙන්නපු ඒ පුද්ගල ස්වභාවයන් තමන්ගේ මනෝභාවය තුළ ඇති කරගන්න අවස්ථාව ඇති නොවන තැනට තමන් ජීවිතේ වැඩ කරන්න ඔබව පරීක්ෂා කරගන්න කැඩපතක් ළඟට ගිහිලා ශරීරේ අඩුපාඩු හරි ගස්ස ගන්නා වගේ ධර්මයේ තුල ඉඳගෙන හිත දකින හිත වඩන කෙනාට ජීවිතේ මේ ස්වභාවයන් දැක ගන්න පුළුවන්. ලෝභ දේශ මොහ දුරු කිරීමම අරමුණ කරගෙන ධර්මයේ තුල ඉන්න කෙනාට ජීවිතේ හැම තැනකම ඇත්ත නැත්ත සහ කලියුත්ත සහ විය යුත්ත වැඩි යුත් අඳුනාගෙන ඒකනා ධර්ම මාර්ගයේ හැසිරෙනවා. ඒ මඟ හැසිරෙන්න පිනැති ඔබට මේ උතුම් සම්බුද්ධ දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ කළ ගම්පහ බණ්ඩාරවත්ත ශාන්ති මාවත අංක 596A හතර නිවසේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී මාලිනී සෝමලතා මී මැඩුම මහත්මිය තම ආදරණීය ස්වාමි පුරුෂයා වන ලුණුගම අශෝක අමරසේන මහතා 2011 සැප්තැම්බර් මාස 16 වන දින අභාව ප්‍රාප්ත වී අද දිනට වසර 6ක් පිරීම නිමිත්තෙන් මේ මහත්මයට පින් දෙන්නට බලාපොරොත්තු වුණා. ඒ තුමන් ප්‍රමුඛ මේගේ වර්ග පරම්පරානුයාත සියලු දෙනා අප මේ මොහොතේ සිහිපත් කරනවා. ලුණුගම අශෝක අමරසේන මහතාගේ හා මාලිනී සෝමලතා මහත්මියගේ මේගේ ආදරණීය දෙමාපිය ඇතුළු සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණා. ඒ අනුව ඒ ඇත්තෝ නමින් එලෙස මේගේ සියලුම දෙනා මේ පින් ලැබ සංසාර දෝෂයන් මත දුක්වල ඉපදින්නවා නම් එකේ දුක්වලින් අත් මිදේවා, සැප ඇති තැන් ඉපදේවා, උතුම් නිවනින් සැනසේවා. ඒ වාගේම මේ පින් උතුම් බලාපොරොත්තු වන සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ට, පවුලේ සිරු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ ආදරණීය පුතුන් දෙදෙනා ඉන්දුල ලුණුගම හා කුශාන්ත ලුණුගම පුතුන් දෙදෙනාට, විලාසිනී බටේ පොළ හා ප්‍රියංගේ දෙනගම යන ලේලිවරු දෙදෙනාට, රිසලි අකෙන්යා මිනිබිරි ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු ඇතිව මේ ධර්ම දානමය පින්කම අද සිද්ධ කළා. ඉතින් ඒ අනුව මේ පින්වතුන් ආශිර්වාද කරන්නට සිහි කළ හැමත පවුලේ පින්වතුන් සියලු දෙනාට මේ උතුම් ධර්මාශ්‍රවණමේ ධර්ම දානමය මහා පිණී අසිරින් නිදුක් නිරෝගී සුව සහනීය සැලසේවා. ආයික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. මෙලව පරලව ශාන්තිය සැනසෙල්ල උතුම් නිවන් සුවය සැලසේවා. අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දනන්හට, ජාතියේ නාලිකාවනේ ගුවන් විදුලියෙහි සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලී පිනති සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහනී සැලසේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා.
මෙලව පරලව ශාන්තිය සැනසෙල්ල කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මීම උදා වේවා යන හිතින් අපි ආශිර්වාද කරනවා. සේලු දිනාට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.